ඇත්තම කියනවා අද තුන්වෙනි දවස අපි මේ පාරට බැලලා උද්ඝෝෂණය කරනවා අපි ඔච්චි කඩේ මේක පටන් ගත්තා ඊයේ ග්‍රෑන්ඩ් පාස් හන්දියේ ඉතින් අද ආවා විල අලුත් කඩේට අපි මේ ජනතාවට කියනවා මේ රටේ මිනිස්සුන්ට ඔලේ වහලා ගහන්න යන මේ ගේම 66ක් වතුර මේ කරන්ට් එක විදුලි බිල වැඩි කරලා තියෙනවා මේ ආණ්ඩුව ඔලේ වහලා මේ ජනතාවට මේ බඩේ පාර ගන්න මේ සෙල්ලම නවත්තන්න ඕන අපි ඒකට විරුද්ධවයි මේ පාරට ඇවිල්ලා ඉන්නේ අපි ඇවිල්ලා ඉන්නේ වෙන කිසිම මේ වෙන කිසිම අවශ්‍යතාවයක් ඉඳලා නෙවෙයි අපි මේ මහ ජනතාවයි එක්ක ඉන්න සාමාන්‍ය පුරවැසියන් ඉතින් අපිට මේ දුක තේරෙනවා අපි මේ දුක විඳිනවා ඒ හින්දා තමයි අපි අද මේ පාරට ඇවිල්ලා ඉන්නේ මිනිස්සුන්ට කියන්නේ මේ මෙගොල්ලන් මේ කරන දේවල් වලට පුරුදු වෙන්න එපා පුරුදු වෙන්න එපා අපිට මතකයි මේ රටේ 130 ගානකට තිබුණා පෙට්‍රල් හැබැයි පෞගිය කාලේ එක එක ප්‍රශ්න කියලා එක එක දේවල් කියලා මිනිස්සු දැන් පෙට්‍රල් රුපියල් 400ට ගන්නවා මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා කියන්නේ ඒ වගේ මේකට පුරුදු වෙන්න එපා පුරුදු වුණොත් ඕක නවත්තන්නේ නැහැ උන් ওই විදිහටම වැඩි කරගෙන යනවා ඉතින් අපි කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ එයා සිංහ වෙන්නේ වික්‍රම තමයි මිනිස්සුන්ව දැන් විතුරන්න හදන්නේ මේ රටේ මිනිස්සුන්ව ඒ ඔක්කොම මිනිස්සුන්ව නෙමෙයි මේ නිර්ධන පන්තියේ අසරණ දුප්පත් එදා වල හම්බ කරන් ගන්න මිනිස්සුන්ගේ බඩේ පාර ගන්න තමයි මේ රනිල් වික්‍රමසිංහ දැන් කටයුතු කරගෙන ඉන්නේ අපි කියනවා ගිය අවුරුද්දේ ජූලි මාසෙ වෙනකොට තිබිච්ච විදුලි බිල නෙමෙයි ඊට වඩා 400කින් 300කින් 200කින් වැඩි වෙච්ච විදුලි බිල තමයි මේ මාසේ ඔයගොල්ලන්ගේ අතර හම්බු වෙන්නේ ඉතින් මේක නවත්තන්න ඕනේ නම් උන්ට කිව්වට හරියන්නේ නැහැ අපි පාරට බැහැලා උන්ට තේරෙන විදිහට අපිට කියන්න වෙනවා අපි ආයෙත් තානවා රනිල් වික්‍රමසිංහලගෙන් ඔය ඉහළ පැලැන්තියේ මිනිස්සුන්ගෙන් අපි අහන්න කැමති උඹලා ගෙදර කරන්ට් එක නැතුව එක දවසක් කර ඉඳලා ඉන්නවා ඉඳලා තියනවාද බඩගින්නට කණ්ඩ නැතුව උඹලා බඩගින්න එක වේලක් හරි කණ්ඩ නැතුව උඹලා ගෙදරවල ඉඳලා තියනවාද හැබැයි මේක අපි මේ රටේ ජනතාව බහුතරයකගේ තත්ත්වය මේක එදා වේල හම්බ කරුවත් මේ රටේ මිනිස්සුන්ට කණ්ඩ එදා වේල හම්බ කරුවත් වේලක් කාලා ඊළඟ වේල කන්නේ කොහොමද කියලා කල්පනා කරන වෙලා තියෙනවා මොකද ඒ තරමට පදු වලින් එක එක ක්‍රම වලින් මේ මිනිස්සුන් හම්බ කරන දේෙන් ඌරන් කණ්ඩ මේ රජය කටයුතු කරනවා අපි කියනවා මේ රජය මේ කටයුත්ත අනිවාර්ය නවත්තන්න ඕන අත්නෝමතික ලෙස වැඩි කරලා තියෙන 66ක මේ විදුලි බිල වහාම අඩු කරන්න ඕන අපි ඒ වෙනුවෙන් සටන් කරනවා අපි ඒ සටන අවසන් කරන්නේ ඒ සටන අපි නවත්තන්නේ මේ තීරණය අකුලා ගත්තොත් විතරයි ඉතින් අපි රටේ ජනතාවට කියනවා මේ අපේ මේ පාරේ මේ කරන අරගලයක් එක්ක එකතු වෙන්න මේ විදුලි බිලේ අරගලයක් විතරක් නෙමෙයි ඕගොල්ලන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් මේ ඕගොල්ලන්ගේ දරුවන්ගේ අනාගතය සිල්ලරට විකුණන්න හදන මේ රාජපක්ෂල එක්ක අපිට තියෙන ප්‍රශ්නයක් ඒක කල්පනා කරන්ඩ මේ රනිල්ලා එක්ක අපිට තියෙන ඒ ප්‍රශ්නයක් ඔක තත්ත්ව කරගෙන ඉතින් ඒ හින්දා තමයි අපි කියන්නේ අපිත් එක්ක එකතු වෙන්න අපි කියනවා අපි සටන් පාඩයක් අරන් ආවිලා තියෙනවා අපිට මේ විදුලි බිල ගෙවන්න බෑ ගෙවන්නෙත් නෑ කියලා ඉතින් අපි කියනවා හැම කෙනාටම මේ සටන් මල්ලි පාරෙන් අයින් ගන්න ඔයගොල්ලෝ ඒ මෙයාලා පස්සලන්නේ කරනවා නේද
ඉක්මනට ගන්න ඉක්මනට ගන්න لا 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 هذا دين أبي مثلاً تاوي راني لقي أنا سادية سرطة مي أرجله يبر ناقية لا مكذا أبي مي كبطن غطت كوتشي كذين أبي كيفان نا أبي تكيفان نا بع مكذا مي بدو بار جنة تاوي كبيت الدالا مي أنا كذا راني لكرنا سلمة ناتر كرنا نقي أنا يبي مثلاً تاوي مكذا مي لايت بيلا مي أنا كذا بدي كرنا دي أني يونيت تكسي විස්සකට වැඩිය පාවිච්චි කරන දුප්පත් අසරණ ජනතාවට වැඩියෙන් බදු ගාලා 120කට වැඩියෙන් පාවිච්චි කරන පොසත්තායට අඩුවෙන් ගාලා ඉතින් රනේ අපිට පේනවා තමුසේ ජනපති නායකයෙක් කියලා තමුසේ මේ රට හදන්න ආපු එකෙක් නෙමෙයි අපි අරගල කරේ අපි හිරගෙවල් වල ලැග්ගේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න හැබැයි රනේ තමුසේ වෙලාවෙන් වෙලාවට එක එක කතන්දර කියලා කාලය 13 ගැන කතා කරා ඊට පස්සේ පළාත් පාලන ඡන්දයක් ගැන කතා කරා දැන් ලයිට් බිල ගෙනවා අපි කියන්නේ උඹලගේ මේ සෙල්ලම නතර කරගනින්න අරගලේ ඉවරයි කියලා හිතනවා නම් එහෙම නෑ අරගලේ ඉවර නෑ අද තුන්වැනි දවසේ එකේ ඉඳලා 15 දක්වා කොළඹ ඇතුලේ හැමතැනම හැමදාම අපි යනවා හරි අපි ජනතාවත් ولكن يقولون بيل هيجي أتينا، كيفلا نا، كيفان نتنا هون، إيه بعدين ما، ونتر نادو أتين نتنا، هباي، أسرنا أبي، ساتي مهماسة، دعك كيفون أتام بيل كابنا، إيه إندا، أبي أرجل هذيك المراني أنا ما، راتي جناتا واتك، هيدا تابي أنا ما كولم بتر، بلوان نع، رانيل، هابي لا بلم، أرجل هيدا، جاي، أرجل هيدا، இந்த போராட்டம் போகும் கொழும்புல 1ல இருந்து 15 வரைக்கும் ஒவ்வொரு நாள் ஒவ்வொரு இடத்துல நாங்க நிப்போம் ஏன்னா எங்களுக்கு லைட் பில் கட்டையிலாது கட்டை மாட்டு இது மக்களின் போராட்டம் இந்த போராட்டத்தை முன்னோக்கி கொண்டு போவோம் 1700 மில்லியன் ரூபாய் வந்து பெரிய பிசினஸ் ஆட்கள் வந்து இதுவரைக்கும் லைட் பில் கட்டில்ல இனி அதெல்லாம் பார்த்துட்டு இருக்கிறாங்க மக்கள் நாங்க ஒரு 2 மாசம் 3 மாசம் கட்டலாட்டி எங்கட பில்ல வெட்டுறோம் அதனால இந்த போராட்டத்தை நாங்க முன்னோக்கி கொண்டு போவோம் மக்கள் எல்லாருக்கும் சொல்றோம் இந்த போராட்டத்தோட இணைந்திருங்க ரொம்ப நன்றி ஹலோ 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 ஐ தமிழ் மக்கள் யா مايكل
يا بيتي سوبيريا ده بينا نلوم كلنا. ايه كذا دانو نعم في كمان نتداي. دان ساموغا سيد باتال محمد بوسلي. இந்த நாட்ல இந்த ரணில் விக்ரமசிங்க ஆட்சி என்ன செஞ்சிருக்காங்கன்னு சொன்னா 100க்கு 65 66 வீதம் இந்த கரண்ட் பில்ல வந்து கூட்டிக்கிறாங்க அவசர அவசரமா இந்த வேலையை செஞ்சது அந்த மகாஜன உபயோகிதா கமிஷன்னு சொல்லி ஒரு கமிஷன் ஒண்டிக்கு அதால வந்து அப்ரூவ் அந்த ரெக்கமெண்ட் பண்ணாங்க 100க்கு 35 தான் கூட்டணும் அப்படினு சொல்லி ஆனா அந்த 100க்கு 35 இல்ல அவங்க அவங்களுக்கு அவங்க நினைச்ச மாதிரி 100க்கு 66 ஏ வந்து தனிச்சையாக வந்துட்டு அவங்க அத கூட்டிக்கிறாங்க அந்த கூட்டிக்கிறது வந்துட்டு இந்த நாட்ல 45000 லட்சம் குடும்பங்கள் அதுவும் அன்றாடம் சம்பாரிச்சு செலவழிச்சு கொண்டிருக்கிற அப்படியான இந்த மாதிரி ஏரியால இருக்கிற இந்த புதுக்கடை மாதிரி இந்த மர்தான புதுக்கடை இந்த மாதிரி இந்த பகுதி உள்ள இருக்கிற அதிகமா வாழ்ற அந்த மக்கள் பாவிக்கிற அந்த கரண்ட்ல இருந்து தான் வந்து கொண்டு அவங்க கூடுதலாவே அரவிடுறாங்க அதுவும் வந்து 100க்கு 20 யூனிட்டுக்கு மேல என்று சொன்னா வந்துட்டு அந்த பாவிக்கிறவங்களுக்கு சலுகைகள் கொடுத்திருக்காங்க அது என்னன்னு சொன்னா வந்துட்டு ஒரு சிறு கூட்டம் இருக்குது கிட்டத்தட்ட 9.5 லட்சம் போல ஒரு கூட்டம் ஒன்று இருக்குது அந்த 9.5 லட்சத்துக்கு சலுகைகள் கொடுத்திருக்காங்க இந்த அரசாங்கம் அதால காட்டுறாங்க என்னன்னு சொன்னா இந்த ரணில் விக்ரமசிங்க என்றது இந்த நாட்டு மக்களோட சேர்ந்த மக்களோட மக்கள் ஐக்கக்கூடிய மக்களுடைய தலைவன் அல்ல அதே நேரம் அந்த 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 மின்சக்தி அமைச்சர் என்பதும் வந்து இந்த நாட்டு மக்களோட இருக்கிற ஒரு மக்கள் தலைவன் அல்ல மேல் மட்டத்தை சேர்ந்த ஒரு தலைவன் பயணம் நன்றி அரகலே கேந்திரி மெயின் அபே அரகலே கேந்திரி 100 ரக்கா මොනවද කියන්න තියෙන්නේ ඔයා මොකද පරක්කුනේ ඉන්නේ මම පයින් හෙන්නේ පැයක ඒවරට අපි දන්න විදියට මේ වාහන වල එන මහත්තුරු ටක්කාලි වල වාහන එන ගලි වල මාව ඩ්‍රොප් කරන්න ඊළඟ පිකට් එකට යන්න දිනවා කියලා කියනවා ගත්තද ඒ කතාව කවුද මන්ද ඔව් මගේ කටින් මොකක් හරි ආගන්න මේ අන්තිමට ඕක කතා කරන්න කියන තාජි එක අපේ ඌබර් ඉන්නවා ඌබර් මොකද කියන්න තියෙන්නේ කියන්න තියෙන්නේ එහෙමයි 175කින් ලයිට් බිල් වැඩි කරලා තිබ්බේ ඒ වැඩි කරලා තියෙද්දි තමයි දැන් මේ 176කින් වැඩි කරන්නේ 76 මේකට ඔව් මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව ආණ්ඩුවේ තියෙන නොහැකියාවට ඒ කියන්නේ හොරකම හින්දා පොඩ හයි කියන කසා කෑම හින්දා උන්ගේ ඒවා වහ ලයිට් බිල ගෙවන්න ගියාම
අපේ තියෙන සීලෝ වේදන් වලින් තමයි කෑල්ල 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 කප 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 මේකට එකතු කරන්නේ. ඒකට වෙන්නේ මොකන්ද? අපේ ජීවන සත්‍ය සම්පූර්ණයෙන් පල්ලෙහාට වැටෙනවා. ඒ හින්දා ආරාධනා කරන සීලෝ රටේ සීලෝ කුරුවැසියන්ට එකතු වෙන්න අරගලයක් එක්ක ගෝල්ෆ්ස් අරගල භූමියත් එක්ක එකතු වෙන්න මේ පාලන මේ වචන ක්‍රමය වෙනස් කරන්න එකතු වෙන අපිත් එක්ක අරගලයට ජය වේවා. ¡Vamos!
ඊටත් වඩා වැඩි එකක් කරන් ලොකු දෙයක් කරන්නද එපාද තමුන් ජාතිය තමයි කියන්නේ තමුන් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේ රටේ ඉන්න ජනතාවට මොකද්ද දෙන්න යන සහනේ කියලා අනිවාර්යයෙන්ම මේක කරන්න ඕනේ රනිල් රාජපක්ෂ ඔව් සොයිසයා සොයිසා මොකද කියන්නේ දිනේ කියන්නේ දිනේ ඇත්තටම මේ මේ ජනතාව දුක් විඳින්න ඉන්නේ කොටික මට ජනතාව විදියට හොඳ දෙයක් කරන්න ඕනේ මොකද මේ දේවා අරගලට සොයිසයා වොයිස් කට් එක ගන්න දරනවා සොයිසයි මට වොයිස් කට් එක ගන්න දරනවා කියන්නේ දින ඉතින් මේ ඉක්මනට මේ තොරන් කියලා පළයලා කියලා තමයි කියන්නේ මාස හතක් ඉඳලා මම ගත්තානේ මාස හතකින් කිසිම දෙයක් වෙලා නැහැ ජනතාවට පීඩනයට පත් කරනවා මේගොල්ලෝ එන්න එන්න දවසින් දවස මං ඉතින් කිසිම සලස්මක් නැහැ බෑන්ඩ් එකක් තියෙනෝනේ කෘෂිකර්ම ඇග්‍රිකල්චර් සහ ප්‍රවාහන හැමදේම රට සංවර්ධනය කරන්නේ සංචාරක ව්‍යාපාරය ඒ කියන්නේ කිසිම දෙයක් කතා කරන්නේ IMF 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 කියනවා IMF එක ඇච්චර ගත්තත් වැඩි කාලයක් යන්න බෑ මාස 3-4යි ඒක නිසා මේ ජනතාව පුරුද්දට දැනුවත් වෙන්න ඕනේ එකවගේ ඉන්න ඕනේ එකවගේ ඉඳලා මේ හොරාත් එලවන්න ඕනේ ඉක්මනටම මත අපේ ළමයි අමාරු එන්නේ අමාරුයි දැන් අවුරුද්දක් ඉඳගෙන එනවා හරි දුකක් මේ ජනතාව විඳින්නේ බව මේ ළමයි හරියට පෝෂණයක් නැහැ මේගොල්ලෝ බිල් වැඩි කරනවා වතුර බිල් ලයිට් බිල් ටෙලිෆෝන් බිල් කන බොන හැමදේම වැඩි මේක ඉවසන්න බෑ මිනිස්සුන්ට මං හිතන්නේ ළඟදීම ලොකු පිපිරීමක් ගෙයි එලවන්න ඕනේ අනිවාර්යයෙන් එලවන්න ඕනේ මේගොල්ලෝ එලවන්න ඕනේ කිව්වා මේ ආණ්ඩු සම්පූර්ණයි කාවල ගේන්න ඕනේ ඊට පස්සේ ගේන එක අපිට තීරණය කරලා හරි අමාරු දැන් නායකයෝ දෙන්නේ මෙතන ඉන්නේ අරගෙන කෙනෙක් කියනවා හොඳයි ඉතින් කල්ලේයි අපේ කරුණ කට්ටියක් ඉන්නේ දැන් ඉන්නේ අන්රයි සජිතුයිනේ ඒ දෙන්න එක කැල්ල හොරකම් මරකම් නැතුව ජනතාවට සාන දීලා හොඳට කරන්න කියලා තමයි අපි කියන්නේ ඒගොල්ලන් අපි හැමදාම කියන්නේ එකයි ඔයගොල්ලෝ හොරකම් කරන්න එපා මරන්න එපා ජනතාවට සාන දීලා මේ රට හොඳට කරපල්ලා කියලා අපේ ජාති බෙදාගම් බෙදයක් නැහැ අපි ඔක්කොම එකයි අපි අම්මගේ බඩේ වෙනකොට අපි දන්නේ කාටද අපි අයිති වෙන්නේ කියලා අපි ඔක්කොම එක සහෝදර වගේ ඉන්නවා අපේ රටේ පස්සයක් නැහැ ඇත්තටම මේ පස්ස ඇති කරන්නේ දේශපාල පාළුව හොඳ අපේ රට කෑවා බල දෙයනේ කියලා පළයලා ඉක්මනට අපේ ජනතාව දැන් සූදානම් වෙලා ඉන්නේ ලොකු පිපිරීමක් වෙනවා ඒක අනිවාර්යෙන් වෙනවා අපි ඕනේ රටේ හොඳ සංවර්ධනයක් සතුටින් ඉන්න කාලයක් තමයි අපිට ඕනේ දැන් ඇති බල ඉන්න බල පළයලා කියලා තමයි කියන්නේ අරගලයට ජය ya yeah. 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 yeah.
ස්ට්‍රීට් ෆුඩ්ස් අපි මේ අභියසින් නන්දමාද මේ අරගලේ තුනේ ස්ට්‍රීට් ෆුඩ් එකට එන්න පුළුවන් කැම්බි පොඩියක් කාලා යන්න කැම්බි විතර කාලා බෑ මේවා මේ ලයිට් බිල වෙනුවෙන් අපි හැමෝමත් වැඩ කරන්න ඕනේ ජය වේවා